हाई කොහොමද ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් අරන් ආව ඔයගොල්ලෝ ගාවට ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක් මැසිවිලි ලගනවා තමන්ගේ හැම විවිධ ආකාරයේ ව්‍යාකූල තත්වයන් වලට මුහුණ දෙන්නට අරගෙන කිය. ඉතින් සමහර අයගේ හැම බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස්, පිම්පල්ස්, ඇක්නි වගේ දේවල් ඇති වෙලා තියෙනවා. ඒ වගේම සමහර කට්ටියගේ හැම ටිකක් ඩ්‍රයිනස් එකක් ඒත්කම ඩල් ගතියක්, ඩිහයිඩ්‍රේටඩ් ගතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තමන්ගේ සමේ තත්වයේ කුමක් වුවත් අපි අනිවාර්යයෙන්ම මේ දවස්වල පවතින තත්ත්වයත් එක්ක අපි දවසට තුන් වතාවක්වත් අපේ මුහුණ හොඳින් පිරිසුදු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා අපි පාවිච්චි කරන නිෂ්පාදනයේ විශේෂයෙන්ම මෙන්න මේ ෆේස් වොෂ් එක හරි තත්ත්වයේ ඒ වගේම අපේ හැමට ගැළපෙන ෆේස් වොෂ් එකක්ද කියන එක බලන එක ඉතාමත්ම වැදගත්. එහෙනම් අද ගිහිල්ලා බලමු කොහොමද අපි අපේ හැමට ගැළපෙන ආකාරයේ ෆේස් වොෂ් එකක් තෝරගන්නේ කියලා. ओनम के स्किन केयर रूटीन बेसिक निष्पादन अभी हेमोम गावा अनिवार्यम तीन निष्पादने मेनमे फेस वाश कक्की अभी उदेट नगेटेम रेट निदागे खली अपे मोहन पिरीदरा पावचिक निष्पादने मेनमे फेस वाश कक्की मेधवसल पावती कोरोना तत्व पुरुआन दवस तुम्हतावाक्वा अपे मोहन हुदीन फेस वाश कावचिक पिरीदरा मेक इतामात्म वटना ඔයාගේ හැම නිසියාකාරයෙන් පවත්වගෙන යන්න ඒ වගේම මෙන්න මේ කොරෝනා තත්වයෙන් උනත් අත් මිදිලා ඉන්නට. ඉතින් අපි ඉස්සල්ලාම බලමු අපි කොහොමද ෆේස් වොෂ් එකක් තෝරගද්දී මොන වගේ දේවල් ගැනද අපි බලන්න ඕනේ කියලා. පළවෙනි කරුණ ඇවිල්ලා අපි දැනගන්න ඕනේ අපේ හැම කුමන වර්ගයේ හැමක්ද කියලා. මූලික වශයෙන්ම අපි හැම ගැන කතා කරද්දී අපේ හැම කොටස් හතරකට බෙදෙනවා. පළවෙනි ටයිප් එක තමයි normal skin කියලා කියන්නේ. ඉතින් normal skin කියලා කියන්නේ ඕනට වඩා dryත් නැති ඕනට වඩා oilyත් නැති හරි ගානට අපේ හැම තෙතමනේ පවත්වගෙන යන skin එකකට අපි හඳුන්වනවා normal skin එකක් කියලා. ඊළඟට අපි කතා කරමු oily skin ගැන. ඉතින් oily skin එකක් නම් ඔන්න ඔයාට තියෙන ඔයාට ඉතාමත්ම පහසුවෙන් හඳුන ගන්න පුළුවන් ගොඩක් වෙලාවල් වලට ඔයාගේ මුහුණේ නලල එතකම කම්මුල් ප්‍රදේශයන් නිකට වගේ ප්‍රදේශයන් ගොඩක් වෙලාවල් වලට ටිකක් තෙල් සහිත ස්වභාවයෙන් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම මෙන්න මේ නහය නැත්තම් T zone එක කියලා අපි හඳුනනවා. මේ zone එක නිතරම වගේ oily ගතියට තමයි තියෙන්නේ ඔයාට oily skin එකක් තියෙනවා නම්. විශේෂයෙන්ම ඔන්න ඔයාගේ මුහුණේ මීටත් අමතරව acne pimples blackheads වගේ දේවල් නිතර නිතර එනවා නම් ඉතින් ඔයාට ඉතාමත්ම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් තමන්ගේ හැම කොයි වගේ හැමක්ද කියන එක. ඊළඟට තවත් හැම වර්ගයක් තමයි මෙන්න මේ dry skin කියලා කියන්නේ. ඉතින් dry skin එකක් තියෙන කෙනෙක්ට ඉතා ඉක්මනින් wrinkles එන්න පුළුවන්. නිතරම ඔයාගේ හැම නිකන් අර tight වෙලා වගේ තමයි ඔයාට තේරෙන්නේ නිකන් කසනවා වගේ ඔයාට තේරෙන්නට ගන්නවා. ඒත් එකම නිතරම ඔයාගේ වටා ප්‍රදේශයේ වගේ wrinkles එන්න ගන්නවා, කට වටේ wrinkles එන්න ගන්නවා, නළල් wrinkles එන්න ගන්නවා. ඉතින් මේ වගේ තත්ත්වයන් නිතර නිතර එන්නට ගන්නවා. මීට අමතරව ඉතා ඉක්මනින් මැරුණු සෛල පවා ඔයාගේ මුහුණේ එකතු වෙන්නට ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ හැමක් නම් ඔන්න ඔයාට තියෙන dry skin එකක්. ඊළඟට හතරවෙනි කැටගරි එක ඇවිල්ලා combination skin එකක්. ඒ කියන්නේ මිශ්‍ර සම. ඉතින් මේ වගේ කෙනෙක්ගේ ගොඩක් කලාවට T zone එක oily වෙන්නට පුළුවන්. ඒ වගේම මෙන්න මේ cheeks දෙපැත්ත එතකම මෙන්න මේ නිකට හරිය මේ හරිය ටිකක් dry වෙන්නට පුළුවන්. ඉතින් මේ විදිහට dry skin එකයි oily skin එකයි දෙකම සම්මිශ්‍රණව පවතිනවා නම් අපි හඳුන්වනවා මේ වගේ හැම combination skin එකක් කියලා. හරි දැන් අපි අපේ හැම මොකද්ද කියලා අඳුනගත්තනේ. දෙවනියට අපි බලන්න ඕනේ අපේ හැම මොන වගේ තත්වයන්ද තියෙන්නේ කියලා. විශේෂයෙන්ම කියන්නේ ඇක්නි වගේ දේවල්, පිම්පල්ස්, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ දේවල් තියෙනවද? එහෙමත් නැත්නම් අපේ හැම පිග්මන්ටේෂන් තත්වයන් තියෙනවද? අපේ ස්කින් එකේ ඩ්‍රයි ෆයින් ලයින්ස් වගේ දේවල් තියෙනවද? ස්කින් එක ඩල්ද? මෙන්න මේ වගේ අපේ හැම පවතින තත්වයන් මොනවාද කියලත් අපි අනිවාර්යයෙන්ම ෆේස් වොෂ් එකක් ගන්න කලින් බලන්නට ඕනේ. ඉතින් මෙන්න මේ මූලික කරුණු දෙකත් එක්ක තමයි අපි අපිට අපේ හැමට ගැළපෙන ෆේස් වොෂ් එක තෝරගන්නට ඕනේ.
මෙතනදී අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕන නිෂ්පාදනයක් මිලදී ගද්දී ඉතා තත්වෙන් උසස් නිෂ්පාදනයක් තෝරා ගැනීම. මොකද අපි ගොඩාක් සල්ෆේට් තියෙන ගොඩාක් කෙමිකල්ස් තියෙන නිෂ්පාදනයක් අපි තෝරගත්තොත් එහෙම අපේ හැම පවතින තත්වයන් තවත් වැඩි වෙන්නට පුළුවන්. ඉතින් මේ නිසා අනිවාර්යයෙන්ම ගොඩාක් ආයුර්වේද සත්කාරයක් තියෙන එහෙමත් නැත්නම් ගොඩාක් නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන නිෂ්පාදනයක් පුළුවන් තරම් අපි තෝරගන්න එක තමයි අපිට වැදගත් වෙන්නේ. මේ මම කිව්ව කාරණා එක්ක ඔන්න දැන් වාට කල්පනා කරලා බලන්න පුළුවන් මේ දවස්වල ඔයා පාවිච්චි කරන ෆේස් වොෂ් එක තමන්ගේ හැමට ගැළපෙන සුදුසුම නිෂ්පාදනයද කියලා. ඉතින් ෆේස් වොෂ් ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම කතා නොකරම බැරි බ්‍රෑන්ඩ් එකක් තමයි ස්පාසිලෝන් කියලා කියන්නේ. මොකද අනිවාර්යයෙන්ම මෙන්න මේ ස්පාසිලෝන් බ්‍රෑන්ඩ් එක යටතේ එන ෆේස් වොෂ් රේන්ජ් එක ගැනම කතා කරොත් එහෙම මෙහි ඇත්තටම පැරබෙන්, පැරෆින්, සිලිකන් වගේ කිසිම කිමිකල් එකක් අන්තර්ගත වෙන්නේ නැහැ. අනිත් එක මේකේ සල්ෆේට් පර්සන්ටේජ් එක උනත් ගත්තොත් එහෙම ඉතා මෘදුව අපේ හැම පිරිසුදු කරන්න තමයි මේ හැම නිෂ්පාදනයක්ම හදලා තියෙන්නේ. විශේෂයෙන්ම දවසට අපි 3 වතාවක් 4 වතාවක් විතර වගේ ෆේස් වොෂ් පාවිච්චි කරලා අපේ මුහුණ පිරිසුදු කරද්දි ගොඩාක් කිමිකල් ගතියින් වැඩි නිෂ්පාදනයක් අපි පාවිච්චි කරොත් එහෙම අපේ හැම තවත් වැඩියෙන් ව්‍යාකූල තත්ත්වයක් නැති වෙන්නට පුළුවන්. ඉතින් මේ නිසා ඉතාමත්ම තත්වෙන් උසස් කිමිකල් පර්සන්ටේජ් එක අඩු නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් වැඩිපුර පාවිච්චි කළ තියෙන නිෂ්පාදනයක් තෝරා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් එහෙනම් බලමු ස්පාසිලෝන් ෆේස් වොෂ් රේන්ජ් එකෙන් අද ඔයගොල්ලන්ට මම කතා කරන නිෂ්පාදනයන් මොනවාද කියලා. ඉතින් ඉස්සල්ලාම දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මගේ ප්‍රියතම නිෂ්පාදනයක් වෙලා තියෙන මෙන්න මේ වයිට් මින් ක්ලෙන්සිං ෆෝම් එක ගැන අපි කතා කරලා බලමු. ඉතින් වයිට් මින් ක්ලෙන්සිං ෆෝම් එක ඇත්තටම හදලා තියෙන්නේ ගොඩක් ඔයිලි එතකම බ්ලෙමිෂස් තියෙන ස්කින් ටයිප් එකකට. ඉතින් අපේ හැම හොඳින් තෙල් කුණු දූවිලි සියල්ල ඉවත් කරලා අපේ හැමේ තියෙන මෙන්න මේ තෙල් නිෂ්පාදනය පාලනය කිරීමක් කරන්නත් මෙන්න මේ ක්ලෙන්සිං ෆෝම් එක අපිට උදව් වෙනවා. විශේෂයෙන්ම මෙහි අමුද්‍රව්‍ය ගැන අපි කතා කරොත් එහෙම ග්‍රීන් ඔලිව් ඒත් එක්කම කොමාරිකා ශාක සාරය, බෑබරි ශාක සාරය, කොකුම් බට, ඒ වගේම වැල්මි ශාක සාරය එකතු කරලා තියෙනවා, ග්‍රීන් ටී ශාක සාරය එකතු කරලා තියෙනවා. ඉතින් මේ වගේ ඉතාමත්ම හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. මීට අමතරව මේකට පෙපමින් සහ කරාබුනිට් ශාක සාරයත් එකතු කරලා තියෙනවා. ඉතින් මේ නිෂ්පාදනය අපි ටෙක්ස්චර් එක ගැන බැලුවොත් එහෙම මෙන්න මේ වගේ ක්‍රීමි ටෙක්ස්චර් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක ගොඩාක් හොඳ පෙපමින් ක්ලෝව් ෆ්‍රෙග්‍රන්ට් එකක් ගාපු හැටියෙම අපිට ඉතාමත්ම හොඳට දැනෙනවා. ඉතින් මං ගොඩාක් ආස කරන නිෂ්පාදනයක් මේ. මං දැන් අවුරුදු 2ක විතර කාලයක් තිස්සේ පාවිච්චි කරන නිෂ්පාදනය. මං කලින් ඔයගොල්ලන්ට කිහිප වතාවකදීම මේ නිෂ්පාදනය ගැන රිවිව් කරලා තියෙන මම හයිලි රෙකමන්ඩ් කරන නිෂ්පාදනයක්. ඊළඟට තවත් මම ආස කරන කාලයක් තිස්සේ පාවිච්චි කරන නිෂ්පාදනයක් තමයි මෙන්න මේ වයිට් රෝස් ක්ලෙන්සිං ෆෝම් එක. ඉතින් වයිට් රෝස් ක්ලෙන්සිං ෆෝම් එක හදලා තියෙන්නේ ඕනම ස්කින් ටයිප් එකකට, එහෙම නැත්නම් ඕල් ස්කින් ටයිප් ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. විශේෂයෙන්ම මෙහි තියෙන අපි අන්තර්ගතය ගැන කතා කරොත් එහෙම මෙතනදිත් අගල පාවිච්චි කරලා තියෙනවා ග්‍රීන් ඔලිව්, ඒත් එක්කම කොකොනට්, ඕර්ගනික් ඇලෝවේරා, ඒත් එක්කම විච් හේසල් එකතු කරලා තියෙනවා මේ සඳහා. ඉත් එක්කම බැල්වි ශාක සාරය, ග්‍රීන් ටී, ඒත් එක්කම එකතු කරලා තියෙනවා හිමාලයන් රෝස් එසෙන්සුත් මේකට එකතු කරලා තියෙනවා. ඉතින් මේ ඉන්ග්‍රීඩියන් ලිස්ට් එක දිහා බැලුවම අපිට පේනවා මේක ඔයිලි ස්කින් එකකට වගේම ඩ්‍රයි ස්කින් එකක්, කොම්බිනේෂන් ස්කින් එකක්, මේ ඕනම ස්කින් ටයිප් එකකට පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදනයක් කියලා. ඉතින් මේක ඇත්තටම එන්නේ ටිකක් ජෙල් ෆෝමියුලෙකින් තමයි මේක එන්නේ. පෞද්ගලිකව මේක මම අත්දකපු දෙයක් ඇවිල්ලා අනිත් තේවලට වඩා මේක විශේෂයෙන්ම මේ මේකප් අයින් කරගන්න එහෙමනම් ඉතාමත්ම පහසු වෙන නිෂ්පාදනයක්. ඉතාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ ජෙල් ෆෝමියුලේෂන් එකකින් තමයි මේ ෆේස් වොෂ් එක තියෙන්නේ. ඉතින් හරිම සුවඳයි, හරිම මෘදු රෝස සුවඳක් තමයි මේ ෆේස් වොෂ් එකට තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාට මේක මොන වගේ ස්කින් ටයිප් එකක් තිබ්බත් ඔයාට තේරෙන්නේ නැත්නම් මේකෙන් කොයි එකද තෝරගන්න ඕනේ කියලා ඔන්න ඔයාට පුළුවන් මෙන්න මේ ෆේස් වොෂ් එක අරගෙන පාවිච්චි කරලා බලන්න. ඉතින් ස්පාසිලෝන් එකට මේ මෑත කාලයේදී එකතු වෙච්ච ස්කින් කෙයාර් රේන්ජ් එකක් තමයි ට්‍රූ ටියුමරික් ඇන්ඩ් විටමින් සි ග්ලෝ කියන මෙන්න මේ රේන්ජ් එක. ඉතින් මේ රේන්ජ් එකේ එන ෆේෂල් ක්ලෙන්සිං ෆෝම් එක තමයි මේ. ඉතින් මේ නිෂ්පාදනයත් ගොඩක් හදලා තියෙන්නේ විටමින් සි සහ අමුකහ කියන ශාකසාරය එකතු කරලා. ඉතින් මේ නිසාම මේ ෆේස් වොෂ් එකත් හයිලි රෙකමන්ඩ් කරන්නට පුළුවන්. ඔයාට තියෙන්නේ අන්ඊවන්, ටිකක් ඩල්, ඔයිලි ස්කින් එකක් නම් ඔන්න ඔයාට ඉතාමත් ගැළපෙන නිෂ්පාදනය
නිෂ්පාදනයක් තමයි මේ. ඉතින් මෙහි තියෙන අන්තර්ගතය ගැන කතා කරොතින් එහෙම මෙතනදීත් අපිට බලා ගන්න පුළුවන් අමුකහා ඒත් එක්කම විටමින් C ඒ වගේම වර්ජින් කොකොනට් ඒත් එක්කම මුරුංග ශාකසාරය කොහොඹ ශාකසාරය කුකුම්බට මේ වගේ දේවල් තමයි එකතු කරලා හදලා තියෙන්නේ. මේ තාමත්ම හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මේ ෆේස් වොෂ් එකේ තියෙන්නේ. ඉතින් මේකේ ටෙක්ස්චර් එක ගැන කතා කරොත් මේක චුට්ටක් ක්‍රීමි ටෙක්ස්චර් එකකට තමයි තියෙන්නේ. मैंने मे वगे क्रीमी टेक्स्चर है कट तमाई थी ने सुमद गेन खता करो तीन हेम एतर में मेके यार विटामिन सी निगा सिट्रसी इतक मैं आमुक ब्लैंड सूद तमाइ एने वाट तीन टीका डल इतक अनवन स्किन टोन तीन के वागे हम पीरसर अमतर वागे हम हम पेपर असन ग्लो पुलवांग फेस वाश मैंने मे ट्रू ट्यूमरिक एंड विटामिन सी ग्लो कीन क्लेंसिंग फॉर्म ඊළඟට ඔන්න ඔයාට ටිකක් තියෙන dry skin එකක් නම් ඔන්න ඔයාට ගැලපෙන දේ තමයි මෙන්න මේ ස්පාසිලාන් එකේ එන virgin coconut facial cleansing form එක. ඉතින් virgin coconut කියලා කිව්වම ඔයගොල්ලෝ දන්නවා මේ range එක ගැනත් මම කලින් ඔයගොල්ලන්ට දවසකදී දැනුවත් කරා. ඉතින් virgin coconut කියන්නේ ඔයාගේ හැමතෙම ඉතාමත්ම හොඳ තෙතමනයක් සහ පෝෂණයක් එකතු කරන්නට පුළුවන් range එකක් විශේෂයෙන්ම ඔයාගේ හැම හොඳින් පිරිසුදු කරලා ඔයාගේ හැම wrinkles එන්නේ නැති වෙන්න ඔයාගේ හැමත තියාගන්න ඕන තෙතමනය ලබා දෙන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි මේ. ඉතින් ඊටත් අමතරව ඔයාට හොඳට මේකප් ඉවත් කරගන්නත් පාවිච්චි කරන්න පුළුවන් ක්ලෙන්සින් ෆෝම් එකක් තමයි මේ. විශේෂයෙන්ම මේකේ තියෙන අර පොල් ශාකසාරය නිසා අපේ හැම තියෙන මේකප් ටික හොඳට මෙල්ට් කරලා අපේ හැමෙන් හොඳට ඉවත් කරලා දාන්න මේ ක්ලෙන්සින් ෆෝම් එක අපිට උදව් කරගන්නට පුළුවන්. ඉතින් මේකේ තියෙන ටෙක්ස්චර් එක ගැන කතා කරොතින් එහෙම මේකත් ටිකක් මෙන්න මේ වගේ ක්‍රීමි ටෙක්ස්චර් එකකින් තියෙන්නේ. ඉතින් සුවඳ ගැන කතා කරොතින් එහෙම ගොඩක් හොඳ අර නිකන් කොකොනට් ස්මෙල් එකක් තමයි තියෙන්නේ. හරිම ආසයි මම මේ වගේ සුවඳවල් වලට. ඉතින් මෙන්න මේ වගේ ටෙක්ස්චර් එකක් තමයි මේ නිෂ්පාදනයේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාට තියෙන්නේ ඩ්‍රයි ස්කින් එකක් වෙන්න පුළුවන්, ඔයිලි ස්කින් එකක් වෙන්න පුළුවන්, කොම්බිනේෂන් ස්කින් එකක් වෙන්න පුළුවන්. ඔය ඕනම ස්කින් ටෝන් එකකට ස්කින් ටෙක්ස්චර් එකකට නැත්නම් ස්කින් කැටගරි එකකට ගැළපෙන නිෂ්පාදනයක් අනිවාර්යයෙන්ම මේ හතරෙන් එකක් ඔයාට තෝරගන්නට පුළුවන්. ඉතින් මම highly recommend කරන බ්‍රෑන්ඩ් එකක් වගේම නිෂ්පාදනයන් පෙළක්. මොකද මෙහි ගොඩාක් අන්තර්ගත වෙලා තියෙන්නේ natural active ingredients. මේ නිසාම අපේ හැම නිකම්ම නිකම් පිරිසුදු කළ දාන එකටත් අමතරව අපේ හැමට හොඳ තෙතමනයක් පෝෂණයක් එකතු කරලා අපේ හැමේ තියෙන විවිධ ඒ කියන්නේ ඇක්නි තත්වයන් එහෙම නැත්නම් අන්ඊවන් ස්කින් ටෝන්ස් නැත්නම් ඩල් ස්කින් එකක් මෙන්න මේ වගේ තත්වයන් වලටත් ඉතාමත්ම හොඳ විසඳුමක් ගේන්න පුළුවන් රේන්ජ් එකක් තමයි මේ ස්පාසිලාන් එකේ එන ෆේෂල් ක්ලෙන්සින් ෆෝම් රේන්ජ් එක. ඉතින් ඔන්න මේ වීඩියෝ එක බලන ඔයාට දැන් ස්පාසිලාන් එකේ ෆේස් වොෂ් එකක් මිලදී ගන්නට යනකොට විශේෂ වරප්‍රසාදයක් තියෙනවා. ඒ ඇවිල්ලා රුපියල් 1000ක වට්ටමක් ලබා ගන්න පුළුවන් මේ දවස්වල ස්පාසිලාන් වෙබ්සයිට් එකට ගියෝතින්. එහෙම මේ මම කතා කරපු ෆේෂල් ක්ලෙන්සින් ෆෝම් හතරෙන් ඕනම එකක් වා මිලදී ගන්න යද්දි ඔයාට ඒ ඩිස්කවුන්ට් එක ලබා ගන්නට පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කරන්නට ඕනේ මෙන්න මෙතනින් තියෙන මේ ස්පාසිලාන් වෙබ්සයිට් එකට යන එක ගිහිල්ලා ඔයගොල්ලන්ට කැමති ෆේෂල් ක්ලෙන්සින් ෆෝම් එක තෝරා අරගන්න එක. ඒත් එක්කම මේ නිෂ්පාදනයන් ගැන වැඩි විස්තරත් ඔයගොල්ලන්ට වෙබ්සයිට් එක හරහා දැනගන්නට පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයා ආසාවෙන් බලන්න ඇති කියලා, ඒ වගේම අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා අනිවාර්යයෙන්ම හිතනවා. ඉතින් අනිවාර්යයෙන්ම තමන්ගේ හැමත ගැළපෙන සුදුසු නිෂ්පාදනයන් තෝරා ගැනීමෙන් තමයි අපේ හැමත ඉතාමත්ම හොඳ වාසි ප්‍රයෝජන අපිට එකතු කරන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම අපේ හැමේ තියෙන ව්‍යාකූල තත්වයන් පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බවමු. එතකන් පරිස්සමෙන් ඉන්න. බයි.